අත්නොමතික ලෙස රේගු ආඥාපනතට සංශෝධන ඇතුළත් කිරීම සහ රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධ කර ගනිමින් ආදායම් අධිකාරී පනතක් ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සංධානය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පෙරේදා සිටයි. මේ හේතුවෙන් වරාය තුල බහලුම් ගොඩබෑමද ප්‍රමාද වූ අතර ඇතැම් බහලුම් වරාය පරියන්තය තුළ ගොඩගැසීම ඇතුළු ගැටු රසක්ද මතුවුණා. එවන් පසුබිමක සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කරද ඒ සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර බව රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමත් සමග අද දිනේද බහලුම් ගොඩබෑම ප්‍රමාද වී ඇති අතර බහලුම් ප්‍රවාහන පරයන්ත තුළද කටයුතු අඩාල වී තිබෙනවා. කත්තම් මේකට අවස් දීලා වැඩි මාත් ඒකයි ප්‍රශ්නේ. يعني ආණ්ඩු මැදිහත් වෙලා මේක මේ निराකරණය කරන්න ඕනි මාත්. වැඩ නැහනේ ඉතින් අපිට වැඩ කරන්න කස්ටම් මාත්‍ර වැඩ කරන්න නැහනේ. ඔව් දවස් දෙකක් තියෙනවා කියනවා. ඒක තව මොනවා වෙයි කවුද දන්නේ ඉතින් අන්තිමට අපි තමයි අමාරු වැඩෙන්නේ. මේ හැම දෙයකින්ම අපි තමයි අමාරු වැඩෙන්නේ. මේ අතර රුපියල් 15000ක දීමනාවක් සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් රාජ්‍ය සේවයේ නියුතු ඉංජිනේරුවරුන් අද දිනේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 25000කින් දීමනාව වැඩි කරා අර දුන්න 15000 අපි අයින් කරමු කියලා අංක ගණිතයක් හදලා මේ නිලධාරීන් කරපු මේ අමනෝඥ ක්‍රියාව නිසා රාජ්‍ය සේවයේ ඉංජිනේරු සේවයේ ඉටු කරන්නට බලාපොරොත්තු වෙන සහ ඉටු කරමින් සිටින අපගේ ඒ කාර්යයන් ඉතාම බරපතල ලෙස අඩාල වන බවත් ඒ අඩාල වීම තුලින් මේ සංවර්ධනයට බලපාන ඒ හේතු සඳහා මේ තීරණ ගන්න නිලධාරීන් සම්පූර්ණ වගකිව යුතු බවත් මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් රාජ්‍යාංශයේ වැඩබිම්වල කටයුතු අඩාල වී තිබුණේ මෙලෙසින්.